රිද් මල් අද උදේ ඇක්සිඩන්ට් වෙලා මේ අහිංසකීට දුන්න ගින්දර තමා පත් උනේ. මම නම් පොඩ්ඩක්වත් පව් කියන්නේ නැහැ. සහේලිට කාර්යාලයට ආවිගස කනින් කොනින් ඇහුණ වචන නිසා ඇගේ සිත නොසන්සුන් වී ගියා. කෙල්ල දිව්‍යා ළඟට දුවමින් වගේ ගියේ මුළු හිතම ගිනිගද්දී. සහේලිවදුටු විගස කාංචනා හා බර කතාවක එල්ලේ සිටි දිව්‍යා කතාව ගිලගත්තේ උවමනාවෙන්මයි. ගුඩ් මෝනින් සහේලි. දිව්‍යා ව්‍යාජ සිනාවක් මූගට නගා ගත්තා. මොකද වෙලා තියෙන්නේ දිව්‍යා? ඇයි මොකද්ද? හැමෝම මොනා හරිගෙන කතා වෙනවා. ඒත් මං දැක්කම ගිලගන්නවා. ඒ රිද්මාල් ගැන කියලා මම දන්නවා. සහේලිගේ දෙනෙත් දැනටම කඳුලින් තෙත්වෙලා. නෑ සහේලි, මම නම් එහෙම දෙයක්. මට ඇත්ත කියපන් දිව්‍යා, මගේ හුස්ම ටික හිර නොකර. දිව්‍යගේ කතාවට හරස් වෙමින් සහේලියගේ දෑත එල්ලුණා. දිව්‍ය කාංචනා දෙස බලා සුසුමක් පිට කළේ නළල රැලි ගන්නවා. වරෙන්කෝ මේ කහලා කලබල වෙන්න එපා සහේලි. අද උදේ රිද්මාල්ගේ කායක ඇක්සිඩන්ට් වෙලා. දෙයනේ මගේ රිද්මාල්! සහේලි මහා හඬින් කෑ ගසද්දී කවුරුත් කෙල්ල දිහා බැලුව අනුකම්පාවෙන්. සහේලි මේසේ මත තිබූ බෑගේ අරගෙන ආයෙම යන්න හැරෙද්දී දිව්‍ය සහේලිව අල්ලා ගත්තා. මොකද්ද උඹ කරන්න හදන්නේ? කොහෙද යන්න හදන්නේ? රිද්මාල් බලන්න. සහේලිගේ දෑසල දෝරේ ගලන කඳුළු දිව්‍යට බලා ඉන්න බැරි තරම්. මෝඩියෙක් වෙන්න එපා සහේලි. රිද්මාල් ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ නතාෂා එක්ක ඔෆිස් එන ගමන්. දෙන්නම මට වැඩක් නෑ දිව්‍ය කායකද කියලා මට මගේ රිද්මාල් බලන්න ඕනේ. ඒ උඹේ රිද්මාල් නෙමෙයි. අනික ලොකුවට අමාරුවක් නෑලු. දිව්‍ය පැවසුවත් සහේලි ඒ වෙන විටත් පිටත් වෙන්න හැරිලා. ත්‍රීරෝද රථයකට අත ඇල්ලු සහේලි හඬින්ම එයට ගොඩ උනේ රෝහල බලා යන්න. රිද්මාල් තමාට කුමන වරද සිදු කළත් ඔහු තමන්ගේ තවමත් නීත්‍යානුකූල සැමියා මෙන්ම එකම ආදරය නිසා සහේලියට පැත්තකට වී බලා සිටීමට හැකියාවක් නැහැ. නීතිමය බැඳීම අවසන් වී තිබුණත් ඇයට ඔහුට කරදරයක් වූ විට ඉවත බැලීමට හැකියාවක් නැහැ. යම් හේකින් නීතිමය බැඳීම අවසන් වී තිබුණා වුණත් ඇයට ඔහුට කරදරයක් වූ විට ඉවත බැලීමට හැකියාවක් නැහැ. සහේලි දෑසට උනන කඳුළු පිසදමමින් රිද්මාල්ගේ මුහුණ මතක් කරමින් ඉකිබින්දා. සහේලි හා රිද්මාල් වසර ගණනාවක් තිස්සේ ආදරයෙන් බැඳුණු පෙම්වතුන් නොවේ. රිද්මාල්ගේ නිවසින් ගෙනා යෝජනාවකට අනුව සහේලි කැමැත්ත පළ කිරීමෙන් විවාහ වූ යුවලකි. රිද්මාල්ට හා සහේලිට ඒ වන විට ප්‍රේම සම්බන්ධයක් නොමැති වීම නිසා දෙදෙනාම විවාහයට කැමැත්ත පළ කළේ එක ලෙසින්. සහේලිගේ පළමු ආදරය රිද්මාල් වූවත් රිද්මාල්ට ඊට පෙර ආදර සම්බන්ධතාවක් තිබුණු වග සහේලි දැන සිටියේ නෑ. රිද්මාලේ සහේලි හා කිසි දිනක නොපැවසුවේ ඒ දැන් අවසන් වූ ආදරයක් නිසා. සහේලි මෙන්ම රිද්මාල්ද එකම ආයතනයක ශාඛාවන් දෙකක සේවය කළ අය විය. විවාහ යෝජනාවට කැමැත්ත පළ කළ දා පටන් සහේලි රිද්මාල්ට හදවතින්ම ආදරය කළේ ඔහුව තම ජීවිතය කරගෙනයි. විවාහයට කැමැත්ත පළ කළත් රිද්මාල් ඇයට ආදරය කරනවාදැයි පිළිබඳ ඇයට පැහැදිලි බවක් තිබුණේ නෑ. වැඩි කතා බහක් හිනාවක් නොමැතිමුත් සහේලි රිද්මාල් හා පවුල් ජීවිතය ගෙන ගියේ ඇගේ සිතේ ඇති එක පාර්ශවීය ආදරය නිසායි. රිද්මාල් තමාට ආදරය කරන බව සහේලිට බොහෝ අවස්ථාවල නොදන්නා වුවත් ඇය සියල්ල කාලයට බාර කළේ ආදරය දිනක ජය ගන්නා බවට විශ්වාසයෙන්. සිත සතුරු වන තරමේ ආදරයක් නොලැබුණා වුවත් සහේලි තම පතිවත රිද්මාල්ට පූජා කළේ අසීමිත භක්තියකින්. විවාහයට මාස 3ක් සම්පූර්ණ වූවත් රිද්මාල්ගේ කිසි වෙනසක් සිදු වූයේ නැහැ. සහේලි ඒ සියල්ල දරාගෙන රිද්මාල්ව සතුරු කිරීමට නිවසේ වැඩ කටයුතු කඩිසරව සිදු කළා. ඇයට හදිසියෙම අසනීප ගතියක් දැනුණත් ඇය නිවසේ කෑම වේලක්වත් අතපසු කළේ නැහැ. එමෙන්ම රිද්මාල්ගේ හිත සතුටු වන අන්දමේ විවිධ කෑම වර්ග ඇසකසුවා. රිද්මාල් අද මම රසමරස කෑමක් හැදුවා කාලබල්ල කියන්නකෝ. සහේලි පවසන්නේ ආසාවෙන්. හොඳයි. ඒ රසවිඳ රිද්මාල් පවසන්නේ ඒ පමණි. තරුණ බිරිඳක් ලෙස රිද්මාල්ගේ අවධානය තමා වෙත නොලැබී යද්දි පවා සහේලිට වෙනස් වීමට සිතුනේ නැහැ. රිද්මාල්ට දිනෙන් දින ඇය ආදරයෙන් බැඳුනේ
පිරිමින්ගේ ආදරය සිත්තුල පමණක් ඇති බවට විශ්වාස කළ නිසා. වචනයෙන් පවසා නැතත් රිද්මල් තමන්ට ආදරය කරන බව ඇය විශ්වාස කළා. දෙදෙනාගේ එලෙස තිබූ විවාහ දිවිය හදිසියෙම වෙනත් අතකට ගමන් කරන්න පටන් ගත්තේ රිද්මල්ගේ හදිසි වෙනස් වීම නිසායි. සහේලි හා කතාබහ සීමා කළ රිද්මල් ඒ වෙනසත් සමග ඇය සමගින් කතාබහ කරන්න ගත්තත් ඒ කතාබහ තුළ ආදරණීය බවක් තිබුණේ නැත. රිද්මල්ගේ පැරණි පෙම්වතිය වූ නතාෂා හදිසියෙම මුණ ගැසීම ඔහුගේ මේ වෙනස් වීමට හේතුවක් වුණා. සහේලි, මට ඔයාගෙන් ඩිවෝස් වෙන්න ඕනේ. රිද්මල්ගේ මේ හදිසි ඉල්ලීම සහේලිගේ හදවතට දරාගත නොහැකි වුණා. මොකද්ද මම ඔයාට කරපු වැරද්ද? ඇයි මාව දාලා යන්න හදන්නේ? ඔයාට මාව ගැලපෙන්නේ නැහැ. මට ඔයාව ගැලපෙනවා. ඇයි ඔයා විකාර කියවන්නේ? රිද්මල් දින දින සහේලිගෙන් ඈත් වූවත් ඒට හේතු වූ සත්‍ය කිසි දිනක ඇයට පැවසුවේ නැත. නතාෂා හා යලිත් ආදරයෙන් බැඳුණු රිද්මල් සහේලි හා එක නිවසක සිටියත් ජීවත් වූයේ වෙනමය. රිද්මල්ව අත්හැර වෙනතක බැලූ නතාෂා යලි රිද්මල්ගෙන් සමාව අයදින විට රිද්මල් තුළ ඇය කෙරෙහි තිබූ ආදරය ඉස්මතු වූයේ නොසිතූ ලෙසින්. ඒ ආදරයේ නන්ද වූ රිද්මල්ට සහේලි පිළිබඳ අනුකම්පාවක් හෝ දැනුණේ නැහැ. රිද්මල්ගේ වෙනස් වීමට ගැහැණියක් මුල් වේ යයි නොසිතූ සහේලි තමාගෙන් යමක් අතපසු වුණාදැයි කියා සිතින් වද වුණා. එහෙත් මෙයට විසඳුමක් අවශ්‍ය නිසාම සහේලි ඔහුගේ දුරකථනය පරීක්ෂා කළා. ඇයි රිද්මල් මට මේ වගේ වැරැද්දක් කළේ? සහේලි විමසුවේ දරාගත නොහැකි දුකකින්. මම ආදරය කරන්න නතාෂට මයිද යාගෙන් තොර ලෝකයක් නෑ. ප්ලීස් අපි දෙන්න අතරට එන්න එපා. තමාගේ කුළුඳුල් ආදරය තමාගේ සැමියාගේ මුවින් ඒ පිටවන වචන ඇසීමට ශක්තියක් නොමැති සහේලි කන් වසාගෙන කෑ ගසමින් හැඬුවේ රිද්මල් නොමැතිව තමාට ද සිටිය නොහැකි නිසා. සෑම පෙම්වතියක් බිරිඳක් ලෙසින්ම සහේලිටද රිද්මල් තමාගේ පමණයි. රිද්මල් තමන්ට ආදරයයි සිතා සිත සාදා ගැනීමට සහේලි උත්සාහ කළා. ඇය වෙනදා මෙන්ම රිද්මල් වෙනුවෙන් යුතුකම් ඉටු කළද ඔහුට ඒවා දැනුනේවත් නැත. දිගින් දිගටම දික්කසාදේ ඉල්ලූ රිද්මල් සහේලිට නිතර වෙනස්කම් සිදු කළා. ඔහු රැකියාව සඳහා නිවසින් පිටත්ව ගිය සහේලි සමග නොවේ. සහේලි ඔහු පාමුල වැටි ආයාචනා කළා. රිද්මල්, ඔයා මට ආදරේ නොකරට කමක් නෑ. මාව තනි කරන්න එපා. මට ඔයා දකින්න හරි මල් ළඟ ඉන්න. මාව ඩිවෝස් කරන්න එපා. සහේලි වේදනාවෙන් පිට කළේ තම සිතේ ඔහු වෙනුවෙන් ඇති කරගත් ආදරණීය බවයි. එහෙත් ඇගේ ඒ වචන රිද්මල්ට නොදැනුණත් නතාෂාගේ වේදනාව පමණක් ඔහුට දැනුණා. රිද්මල් දික්කසාදය සඳහා සියල්ල සූදානම් කළත් සහේලිය සඳහා කැමැත්ත පළ නොකළ නිසා ඒ දිනෙන් දින කල් ගියා. ඇගේ සිත සාදා ගැනීමට කවුරුන් කොහොම උපදෙස් ලබා දුන්නත් රිද්මල්ට ආදරය කළ ධර්ම දන්නේ ඇයයි. ආදරය බොහෝ පරණ නොවුණත් ඒ මාස ගානට ඔහුට සිත බැඳුණු තරම් දන්නේ ඇයයි. ඇගේ මුළු හදවතම ඔහු වෙනුවෙන් පූජා කර අවසන් බව දන්නේ ඇයයි. සහේලි එදා සිට මේ වන තුරුම රිද්මල් යන එන තැන් පසුපස යන්නේ සිත පෑරෙන බව දැනදෙනමයි. එසේ යන ඇයට ඔහු නතාෂා හා සිනාසෙමින් සිටින අයුරුද පෙනෙයි. එවිට ඊර්ෂ්‍යා කිරීමට තරම් සහේලිට සිතවිලි සිතට නොයෙන්නේ ඇය අඩුවෙන් දැක ඇති රිද්මල්ගේ සිනාවට පමණක් සමවැදී සිටින නිසා. රිද්මල් නැවත තමාට ආදරය කරාවියැයි සහේලිට නිතරම සිතුණා. රිද්මල් නතාෂා හා එලිපිටම ආදරය කරන්න ගත් නිසා කාර්යාලයේ කිසිවෙකුගෙන් මේ සැඟවිය නොහැකි වූවා. සහේලිට දික්කසාදය ලබා දී රිද්මල්ව සදහට මහිම් කර ගැනීමට ලෝභකමක් දැනුණා. කඳුළු පිසදාගත් සහේලි රෝහල අසලින් බැස කකුල් ඉක්මන් කළා. බරපතල තත්ත්වය නැමති නිසා රිද්මල් සිටියේ සාමාන්‍ය වාට්ටුවකයි. රිද්මල්ගේ හිස වටා හා අතක් වෙළුම්පටි කීපයකින් ආවරණය කර තිබුණා. අනේ මගේ මහත්තයෝ, සහේලිට ඔහු දුටුවිට හීල්ලුණා. සහේලි රිද්මල් අසලට ගොස් ගැහෙන අතක්ගේ පපුව මත තැබුවා. බොහෝ කලකින් ඒ සිරුර ස්පර්ශ කළ නමුත් ඒ හද ගැස්මෙගා වගේමයි කියා ඇයට සිතුණා. නතාෂා, රිද්මල් දැස් විවර කරමින් පවසද්දී සහේලිගේ පපුව පත්වී ගියා. ඔයාට අමාරුවක් නෑ නේද? තම වේදනාව සඟවාගෙන සහේලි ඔබගෙන් විමසුවේ ආදරණීයව. අනේ සහේලි,
මගේ නතාෂට මොකද මට යව බලන්න ඕනේ. රිද්මල් පුංචි දරුවෙක් ලෙසට ඒ දෑත එල්ලි පවසද්දී ඔහුගේ ඇස් කොණින් කඳුළු පේලියක් ගලා ගියා. මම් බලන්නම්. සහේලි අපසු හැරී ගියේ රිද්මල් දෙස නැවතත් බලා. රිද්මල්ගේ ආත්මය තුළ ඇත්තේ නතාෂ බව සහේලිට දැන් පැහැදිලි. සහේලිගේ නෙත් කෙවෙනි පලාගෙන කඳුළු කැට දෝර ගලද්දී ඇයට තවත් දුර යාගත නොහැකි වූවා. සහේලි රෝහල් කොරිඩෝවේ කණුවකට බර දුන්නේ තමා දැන් විමැදේවියට වියේ සිතා. රිද්මල්, ඔයා මට පොඩ්ඩක්වත් කවමදාවත් ආදරය කරේ නැද්ද? ඇය තනිවම ප්‍රශ්න කළා. තම සැමියාගේ මුවින් වෙනත් ගැහැණියකගේ නමක් කියවීම දරා ගැනීම කොතරම් අපහසුද? සහේලිටත් ඒ සියලු වේදනා ඒ ලෙසටම දැනුණා. තමා පිළිබඳ කිසි තැකීමක් නොකර තමාගෙන්ම නතාෂා ගැන විමසන්න තරම් රිද්මල්ට හැකි වුණේ ඔහුට තමා ගැන කිසිදු හැඟීමක් නොමැති නිසා බව ඇයට සිතුණා. තව දුරටත් රිද්මල්ව තමාට අයිති නැති බව ඇයට අවබෝධ වී අවසන්. තමා විඳවන ලෙසටම රිද්මල් නතාෂා හා එක්වීමට නොහැකිව විඳවනවා ඇති යයි ඇයට සිතුණා. තමන්ට අමතක කළ නොහැකි ආදරය නිසා ඇයට ද්‍රෝහි වූ රිද්මල් වැරදිද නැතිද යන්න ඇයට සිතාගත නොහැකි වූවා. තමා රිද්මල්ට ආදරය කළ අයුරින්ම රිද්මල් නතාෂාට ආදරය කරනවා නොවේද? ඔවුන්ට ඉක්වීමට නොහැකි එකම බාධකය තමා නොවේද? මුල්ම දිනේ ලෙසටම රිද්මල්ට තමා පිළිබඳ හැඟීමක් නොමැති බව. මේ සියල්ලට සහේලිට පිළිතුරු ලැබුණා. සහේලිට ගැහැණියක් ලෙස සිත සාදාගෙන නතාෂා දැකීමට යා නොහැකි බවක් හැඟුණා. ඒ දිගින් දිගටම ප්‍රතික්ෂේප වුවත් ඇයට රිද්මල්ට ආදරය නොකර සිටීමට නොහැකි නිසා සහේලි නතාෂා ආසල රැඳී සිට පැමිණෙන ඇගේ ඉහළියක් දෙස බලා ඇය පිටතට එනතුරු බලා සිටියා. ඔයා නතාෂාගේ යාළුවෙක්ද? සහේලියගෙන් විමසුවා. ඔව්. ඔයා යගේ ගෙදර කවුරු හරිද? රිද්මල් නතාෂාගෙන අහනවා. එයාව බලන්න යනවද ප්ලීස්? ඇසූ දෙයට පිළිතුරු නොදී සහේලි පැවසූයේ කඳුළු සඟවාගෙන. ඔව්, මම මේ දැන් යන්න හදන්නේ. තැන්ක්ස්. ස්කී සහේලි එතන රැඳී නොසිට පැමිණියේ නිවස බලා. රිද්මල්ට මතු දිනක හෝ තමා පිළිබඳ ආදරයක් ඇති වේ යයි කියා ඇයට විශ්වාසයක් නැත. නිවසට ආ සහේලි රිද්මල් ඇයට ලබා දුන් දික්කත් සද ලියවිල්ලට අත්සන් තැබුවා. තමාට අයිති ඇඳුම් පැළඳුම් පමණක් අරගෙන සහේලි නිවසින් පිටත් වෙන්න තීරණය කළා. රිද්මල් වෙනුවෙන් ලියුමක් ලියන්නේ යයි සිත කීවත් ඒ ලියුම පිළිබඳ හෝ රිද්මල්ට හැඟීමක් ඇති නොවේවි යයි ඇයට සිතුණා. අනෙක් අතට තම ආදරය පිළිබඳව පවසමින් හඬා දොඩා ඒත සිතට බරක් නොදිය යුතු යැයි ඇයට සිතුණා. වඩා ගෞරවාන්විත නිහඬවම සමුගැනීමේ යගේ සිත පැවසුවා. සතුටින් ඉන්න හැමදාමත් සුභ පැතුම් යනුවෙන් පමණක් පෙළි දෙකක් අමුණා සහේලි දික්කසාද ලියවිල්ලද සමග ඒ ඇඳමතින් තැබුවා. ඒ ඇඳමත හුරතල් ආදර වතන්වල මතක නැති වුවත් දෙදෙනා නින්දට ගිය හැටි ඇයට මැවී පෙනුණා. ආදරය කෙනෙක්ට සතුටක් වෙද්දී තවත් කෙනෙක්ට කඳුලක්. ආදරය කියන්නේ පරිත්‍යාගයද? ආත්මార్థකාමීකම ඒ ආදරය තුළ නෑ කියන්න පුළුවන් කාටද? ආදරයට අර්ථකථනයක් තියෙනවද? එක එක්කෙනාට ආදරය දැනෙන විදිහ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. රිද්මල්ට නතාෂාගේ ආදරය ළඟ මගේ කඳුළු පෙනුනේවත් නෑ. රිද්මල් වැරදිද? නෑ, රිද්මල් වැරදි නැහැ. රිද්මල්ගේ ආදරේ නතාෂා. ඒ නිසා යා මට කවමදාවත් ආදරය නොකළේ. එතකොට මට රිද්මල්ට ආදරය හිතන එක වරදක්ද? ආදරය කියන්නේ අයිතිකර ගැනීම නෙමෙයි. මගේ ආදරය අවංක අයිතිකර ගන්න බැරි ආදරයක්. රිද්මල්ට ඒක අයිතිකර ගන්න වාසනාව තිබුණා. සහේලි තම නිවස කරා පැමිණියේ මේ සියලු කාරණා ගැන සිතමින්. ඇයට රිද්මල් පිළිබඳ වෛරයක් දැනුනේ නැත. රිද්මල්ව නතාෂට බාර කළ සහේලි ආදරවන්තයින් දෙදෙනෙක් එක්කලා යයි සිතා තම සිත සාදා ගැනීමට උත්සාහ කළා. තම හිතට ඇතුළු වීමට කිසිවෙකුටත් නොහැකි බව සහේලි දන්නවා. ඇයට රිද්මල්ගෙන් පුරවාගත් හදවත වෙනකෙකුට පූජා කළ නොහැක. කිසිවෙකු සනසන්න හෝ තවත් විවාහයක් කර ගැනීමට දැයට නොහැක. මිනිස් සිත හරි පුදුමාකාරය. රිද්මල් මතු යම් දිනක ඇයවත ආවොත් ඇගේ සිත ඔහු වෙනුවෙන් විවර වන බව ඇය හොඳාකාරවම දන්නවා. ඒ නිසා ආදරයක් නොමැතිව අවට සිටින්නන් සනසන්න ගොස්
තව කෙකුගේ ජීවිතයට දුකක් දීමට ඇයට අවශ්‍ය වූයේ නෑ. රිද්මල් නිසා තමාට ඌ ලෙසින්ම දෙයක් තමා අතින් කිසිවෙකුටත් සිදු නොවිය යුතුයයි ඇය සිතුවා. ජීවිතය සාර්ථක වෙන කසාදයක් ඕනෙම නෑ. මේ ලෝකෙ කිසිම කෙනෙක් ආදරේ කියන දේ හදවතේ නැත්නම් බැඳීමක් ඇති කරගන්නේ නරකයි. ඒකෙන් වෙන්නේ තවත් කෙනෙක්ගේ හිත් බිඳන එක. ඊට වඩා තනිකම හොඳයි. මියනතුරුම රිද්මල්ගෙන් තොර වූ ලෝකයක් තමාට නැමැති නිසා සහේලිය ලෙසට කල්පනා කළා. ඔයා දැන් මට අයිති නොවුනත් මගේ ආදරේ හැමදාම ඔයාට ලැබේවි. ඒ ආදරේ ආශිර්වාදයක් වෙලා ඔයාගේ ජීවිතේට සතුටක් ගෙනේවි. මගේ ප්‍රාර්ථනාවත් ඒකමයි. හුස්ම නවතින තුරා මේ ආදරේ මේ හිත ඔයාගෙම විතරයි. සහේලි තම වෙදඟිල්ලේ රැඳුණු මංගලම දුව දෙස බලමින් සෙමින් තමාටම පැවසුවා.